දැනට ලෝකයේ හඳුනාගෙන ඇති දැඩි බවින් ඉහළම ස්ථානයක ඇති ස්වභාවික සංඝටකයක් ලෙස සැලකෙන දියමන්ති රසායනික ප්‍රතිරෝධකයක් වන අතර ස්වභාවික ද්‍රව්‍යයන් අතරින් ඉහළම තාපසන්නායකතාවයක්ද දක්වනවා දියමන්ති වල පවතින මෙම ගුණාංග නිසාම අනිකුත් ද්‍රව්‍ය කැපීමේ මෙවලමක් ලෙස එය යොදා ගැනීමට හැකි මීට අමතරව දියමන්ති සතුව ඉහළ වර්ධන විස්තරණ හැකියාවන් සහ ඉහළ ප්‍රභාව වැනි ප්‍රකාශ ගතිගුණ පවතින නිසා ලෝකයේ දැනට පවතින ජනප්‍රියම මැණික් විශේෂය බවට පත්වීමේ අවස්ථාවද දියමන්ති වලට හිමි වී තිබෙනවා දියමන්ති නිපද වෙන්නේ කොහොමද පොඩි කාලේ ඉඳලා අපි අහලා තිබෙන කතාවක් තමයි දැඩි පීඩනයකට හසු වෙලා කාලයක් තිබෙන අඟුරු කැට දියමන්ති බවට පත්වෙන බව නමුත් සත්‍ය වශයෙන්ම එසේ නිපද වෙන්නේ සමස්ත දියමන්ති නිෂ්පාදනයේ 1%ක් පමණ වෙන සුළු ප්‍රමාණයක් පමණයි අනික් 90% නිෂ්පාදනය වන්නේ වෙනත් ක්‍රමවේදයන් ඔස්සේ පෘථිවි ප්‍රවාහය තුළදී මේදී පෘථිවි ප්‍රවාහය තුළ හටගන්නා ගිනි කඳු පිපිරීම මගින් ඇතිවන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් දියමන්ති නිපදවීම සිදුවෙනවා භූතටි ගැටීමෙන් නිර්මිත කලාපවලදී සාමාන්‍යයෙන් භූතටි එකිනෙක ගැටීමේදී ඇතිවන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් භූතටියේ ගොටස් කැඩී යන්නේම දියමන්ති බවට පත්වීමෙන් අනතුරුවයි පෘථිවි තලය මත ඝටනයන් ඇතිවීමේදී ඈත අතීතයේ පටන්ම පෘථිවි තලය හා විශාල ග්‍රහකයන් ගැටීමේදී ඇතිවන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙන් දියමන්ති නිෂ්පාදනය වීම සිදු වූ බවට සාක්ෂි පවතිනවා විශ්වයේදී ග්‍රහයන් අභ්‍යන්තරයේ ඉතාමත් විශාල ප්‍රමාණවලින් නැනෝ දියමන්ති තැන්පත් වී ඇති බව නාසා විද්‍යාඥයින් මේ වන විට සොයාගෙන තිබෙනවා දියමන්ති සහ මැණික් එකිනෙකට වෙනස්ද සාමාන්‍යයෙන් මිනි කැටයක් නිෂ්පාදනය වන්නේ මූලද්‍රව්‍ය කිහිපයක් එකට එකතු වීමෙන් උදාහරණයක් ලෙස ඇලුමිනියම් ඔක්සයිඩ් ස්ඵටික රූපී වීමෙන් පද්මරාගයක් නිෂ්පාදනය වෙනවා ඒ අනුව පද්මරාගයක් තුළ ඇලුමිනියම් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය ද්විත්වයම අඩංගු වෙනවා යම් හේයකින් මෙම සංයෝගයේ රතු පැහැය වෙනුවට විනත් පැහැයක් ගත හොත් එවිට ඒ ඉන්ද්‍රනීල මාණික්යක් ලෙස සැලකෙනවා නමුත් මිනිකැට අතර පවා දියමන්තියකට ඇති විශේෂත්වය වන්නේ එය අනෙක් ඒවාමෙන් මූලද්‍රව්‍ය කිහිපයක සම්මිශ්‍රණයකින් නොව සම්පූර්ණයෙන්ම කාබන් පරමාණු ස්ඵටික රූපී වීමෙන් නිෂ්පාදනය වී තිබීමයි දියමන්තියක වටිනාකම දියමන්තියක වටිනාකම නිර්ණය කිරීමේදී යොදා ගන්න ලැබෙන මූලික නිර්ණායකයන් හතරක් පවතින අතර ඒ හතරම ඉංග්‍රීසි C අකුරෙන් ආරම්භ වෙන නිසා පොදු ව්‍යවහාරයේදී the four C's of diamond value යනුවෙන් හඳුන්වනු ලැබෙනවා කලර් මැණික් විද්‍යාව පිළිබඳ ඇමරිකානු ආයතනය මගින් දියමන්තියක වටිනාකම තීරණය කිරීම සඳහා වර්ණාවලිය හඳුන්වා දී තිබෙන අතර එය අවර්ණ පැහැදිලි දියමන්තිවල සිට දුබුරු පැහැය දක්වා දිව යනවා එම නිර්ණායකය අනුව වටිනාකමින් ඉහළ අගයක් ගන්නේ අවර්ණ දියමන්ති කට් සාමාන්‍යයෙන් දියමන්ති හමුවන විට ඒවට නිශ්චිත හැඩයක් පවතින්නේ නැහැ පසුව ඒවා විවිධ හැඩවලට කපා උපදැමීම සිදුවන අතර එය සිදු කර ඇති ආකාරයට සහ උපදැමීමෙන් අනතුරුව දියමන්තියේ ඇති සමමිතික බව මත එහි වටිනාකම තීරණය වෙනවා දියමන්ති ගැන අපූරු කාරණා ලෝකයේ ඉහළම දියමන්ති පරිභෝජනයක් ඇති රට ලෙස සැලකෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි ලෝකයේ සමස්ත දියමන්ති නිෂ්පාදනයෙන් 35%ක් පමණ මිලදී කරනු ලබන්නේ ඇමරිකානුවන් විසින් ලෝකයේ මුල්ම වරට වාණිජමය වශයෙන් දියමන්ති අලෙවි කිරීම ආරම්භ කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන් විසින් ඒ මෙයට වසර 2400කට පමණ පෙරදී 1730 දී පමණ දකුණු ඇමරිකාව දියමන්ති අලෙවිය ආරම්භීමට පෙර දියමන්ති වෙළඳපොලේ ඒකාධිකාරයේ පැවතුනේ ඉන්දියාවටයි ඛනිජ ද්‍රව්‍යවල දැඩි බව මැනීම සඳහා යොදා ගන්න ලබන මොස් මිනුම් අණුව ලෝකයේ දැඩි බවින් ඉහළම ඛනිජ වන්නේ දියමන්ති ඒ අනුව දියමන්තියක් මගින් වෙනත් ඕනෑම ඛනිජයක් කැපීමේ හැකියාව පවතින අතර දියමන්තියක් කැපීම සඳහා තවත් දියමන්තියක්ම අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් දියමන්ති අවර්ණ කහ හෝ දුඹුරු පැහැයන්ගෙන් යුක්ත වුණත් ඉතාමත් කලාතුරකින් රෝස රතු දම් සහ නිල් පැහැයන්ගෙන් දියමන්ති හමු වූ අවස්ථාද පවතිනවා මෙසේ දියමන්ති විවිධ පැහැයන්ගෙන් යුතුවන්නේ විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ලෝකයේ ඇති විශාලතම දියමන්ති ආකරය ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේ රිඩර්ෆෝඩ් ආකරයයි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීම නිසා වසර මිලියන 2023කට පමණ පෙර නිර්මාණය වූ එය කිලෝමීටර් 300ක පමණ භූමි ප්‍රමාණයක් පුරාවට විහිදී තිබෙනවා දැනට ලෝකයේ අලෙවි වී ඇති ඉහළම වටිනාකමකින් යුත දියමන්තිය ලෙස සැලකෙන්නේ කලිනන් හෙරිටේජ් නම් වූ දියමන්තියයි
2010 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 35.5කට අලෙවි වූ එය ක්‍රාත් 507ක බර්ගින් යුක්ත වූ අතර කිසිම අඩුපාඩුවක් නොතිබූ පැහැදිලි දීමන්තියක් බව පැවසෙනවා।